පතොක්මල් බයි පුරි ලංකාවේ ඩිග්‍රී කරපු අය ඒ කියන්නේ ඔය උපාධිධාරියෝ කියන අය පෘථිවියට කොච්චර බලක් වෙලාද කියලාත් කිව්වොත් දැන් අලුතෙන් කැම්පස් යන්න ඉන්න ෆස්ට් ඉයර් යන්න ඉන්න ඒලෙවල් ලියලා ඉන්න බහුතරයක් අනේ ලංකාවේ ඩිග්‍රී කරලා රස්සා නැද්ද කියලා ප්‍රශ්න කරන තැනට පත් කරලා තියෙනවා. ඉතින් උපාධිධාරීන්ගේ මේ ඇත්තටම රස්සා නැති ගැටලු නිසා අලුතෙන් ඉගෙන ගන්න ඉන්න ළමයිකුත් ඩිමෝටිවේට් වෙන තත්ත්වයක් තමයි ලංකාවේ ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම ලංකාවේ සිස්ටම් වෙච්ච අප්ඩේට් වෙච්ච ඒ කියන්නේ ඩිරෙක්ට්ලි අපිට මෙන්න මේ මේ ජොබ් වල වේකන්සීස් තියෙනවා කියලා හැම මොකක්වත් ඩේටාබේස් එකක්වත් මොකක්වත් ලංකාවේ නැහැ. මේක තමයි මෙතෙන් තියෙන ගොඩක්ම ගැටලුව. ඒ කියන්නේ ලංකාවට අඩු මොන වෘත්තිකයෝද ලංකාවෙන් බිහි වෙන්න ඕනේ මොන මොන ශාස්ත්‍රයයිද කියලා කිසිම මේ ඩෙන්ටිෆයි කර ගැනීමක් නැහැ. ඔහෙ උගන්නනවා අවුට් වෙනවා අන්නේ දේවල් නිසා තමයි මේ රැකියා හිඟයක් වගේ කියන එකක් ඇති වෙලා තියෙන්නේ. ඒත් මේක නිසා අලුතින් ඉගෙන ගන්න ඉන්න අය ඩිමෝටිවේට් වෙන්න හොඳ නැහැ. ඒ නිසයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඇත්තටම ලංකාවේ රස්සා නැත්ද මිනිසුන්ට රස්සා හොයාගන්න බැරිද කියන එක ගැන. දැන් ඔයාලා රැකියාව කියලා හිතුවම ඔන්න ඊළඟ ප්‍රශ්නේ තමයි ලංකාවේ රැකියාවක් කියලා ගණන් ගන්න රාජ්‍යාංශයේ රැකියාවක් විතරයි. රාජ්‍යාංශයේ රැකියාවක් තියෙනවා නම් තමයි ඔන්න ජොබ් එක. ප්‍රයිවට් ජොබ් ප්‍රයිවට් පුද්ගලික ආංශයේ ජොබ් එකකට ගියොත් අහන්නේ අනේ තාම රජයේ එකක් සෙට්ුන් නැද්ද ගවර්න්මන්ට් මොකකට හරි පැනගන්න බැරි වුණාද ඔන්න ඔක තමයි ඊළඟ කතාව. ඉතින් ලංකාවේ රැකියා කිව්වම රාජ්‍යාංශය වගේම පෞද්ගලික අංශයත් කියලා අංශ දෙකේම රැකියා තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ කොහොමද අපිට සුදුසු රැකියාව හොයාගන්නේ කොහොමද අපි ඒ වෙනුවෙන් අපිව සූදානම් කරගන්නේ කියන එක. අනිත් කාරණාව තමයි හැමෝම හිතන් ඉන්නවා ඩිග්‍රී එකක් ගත්තාම රස්සාවක් ඉබේම දෙන්න ඕනේ කියලා. ඩිග්‍රී එකක් කියන්නේ රස්සාවකට තියෙන සුදුසුකමක් නෙවෙයි, වෘත්තීය සුදුසුකමක් නෙවෙයි, ඒක අධ්‍යාපනික සුදුසුකමක්. ඒ ඩිග්‍රී එක ගන්න අතරතුර සහ ඩිග්‍රී එක ගත්තට පස්සේ ඔයා රැකියාවකට සුදුසු කෙනෙක් බවට පත් කර ගැනීම ඔයාලගේ වගකීමක්. මුලින්ම කියනකොට රාජ්‍යාංශයේ තියෙන රැකියා ගැන මේක ඔගොල්ලෝ සාමාන්‍යයෙන් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් විතර ඉදදී දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. දැනගන්න ඕනේ ලංකාවේ රාජ්‍යාංශයේ සේවය සඳහා බඳවාගන්නේ ගැසට් පත්‍රය මගින් ඒගොල්ලෝ රැකියා ගැසට් කරනවා. ඊට පස්සේ තරඟ විභාග තියලා ඔය වගේ ප්‍රොසීඩියර් එකකින් තමයි ලංකාවේ රාජ්‍යාංශයට රැකියාවලට බඳගන්නේ. මේ බඳව ගන්න රාජ්‍යාංශයේ රැකියාවලට හොඳ ඔයාලගේ ඩිග්‍රියකට ගැලපෙන ඔයාලගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන එහෙම පහසුකම් ඒ කියන්නේ ඔයාගේ ඉගෙනගත දේ ප්‍රයෝජනෙට ගන්න ලැබෙන රැකියා අවස්ථා තමයි මේවා. එතකොට මේවා වැඩි බහුතරයක් ගොඩක් තියෙනවා. ඒවෙන් පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය, ශ්‍රී ලංකා විදේශ සේවය, ගණකාධිකාරී සේවය, ඉංජිනේරු සේවය, කෘෂිකාර්මික සේවය, ඔය වගේ මේ ගොඩාක් සේවා තියෙනවා. මේවා ගැසට් පත්‍රයක් මගින් ගැසට් කරලා එක එක කාලයේදී තියෙන පුරප්පාඩු අනුව තමයි බඳවගන්නේ. මේ විභාග තරඟ විභාගවලට ගොඩක් වෙලාවට එන්නේ මේ වගේ විෂයන්. ඒ කියන්නේ බුද්ධි පරීක්ෂණය සහ අභියෝග්‍යතාව කියලා, ඊළඟට සාමාන්‍ය දැනුම සහ සිද්ධි අධ්‍යයනය, ලෝකයේම වෙන දේවල්, ලංකාවේ වෙච්ච දේවල්, ඔය හැම දේ ගැනම ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. ආයි සමහර විභාගවලට භාෂාව හා අවබෝධය, ඒ කියන්නේ සිංහල භාෂාවනේ රාජ්‍ය භාෂාව, මේක ගැන දැනගෙන ඉන්න ඕන වෙනවා. ඔන්න ඔය වගේ විෂයන් එක තමයි මේ විභාග යන්නේ. සමහර වෙලාවට රචනා ලියන්න, සාරාංශ කරන ඔය වගේ දේවල් එනවා. මොකද රාජ්‍ය පරිපාලනය සම්බන්ධ තියෙන විභාග නිසා. මේවා රාජ්‍ය පරිපාලන, ඒ කියන්නේ රජයේ පරිපාලන කටයුතු වෙන විදිහ තමයි ඔයාලා මේ දේවල් හරහා ඉගෙනගෙන විභාග ලිය හරි පාසල හරි ගිහින් කරන් තියෙන්නේ. ඉතින් මේ වගේ ජොබ් එකකට ඔයාලා යන්න කැමති නම් ඔයාලා කැම්පසින් අවුට් වෙන්න කලින් ඉඳන් ওই සාමාන්‍ය දැනීම, අය බුද්ධි පරීක්ෂණ කියන්නේ IQ වගේ දේවල් නේ වණන් ගණන් හදන්න, ඒ වගේ දේවල් ගැන ටච් එකේ ඉන්න ඕනේ. සාමාන්‍ය දැනීම කියන්නේ ලෝකේ උනේ මොනවද, දිනපතා නිවුස් බලන්න, පත්තර කියවන්න, ওই වගේ දේවල් ගැන ටච් එකේ හිටියොත් මේ විභාගයක් ලියලා පාස් වෙන එක මහලුකු දෙයක් නෙමෙයි. හැබැයි ඔයාලා ඒක ඩිග්‍රිය අරන් අවුට් වෙන්න කොට කරලා වැඩක් නැහැ. අන්තිම අවුරුදු වල ඉඳන් මේ ගැන ටච් වෙලා ඉන්න ඕනේ. එතකොට මේ තනතුරු වලට බඳා ගන්නවා කියලා දැනුම් දෙන්නේ ගැසට් පත්‍රයේ හරහා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ගැසට් එකක් කියවන්න. ඊට පස්සේ ඔයාලා ඊට අමතරව අනිත් දේවල් දැනගන්න නම් පත්‍ර කියවන්න ඕනේ, නිවුස් බලන්න ඕනේ, ලෝකේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. මේ ගැසට් මේ විභාග ඒව දෙකක් ගැසට් වෙනවා, සීමිතයි විවෘතයි කියලා. සීමිත කියලා කියන්නේ ඒ දැනටම තේරේ රැකියාංශයේ ඉන්න අයට උසස් වෙන්න ලියන්න පුළුවන් විභාගේ. එහෙම නැත්නම් විවෘත කියන එක තමයි අලුතෙන්ම ඔයාලා ග්‍රැජුවේට් කෙනෙක් වෙනවා නම් ඔයාලට ලියන්න වෙන්නේ මේ විවෘතාංශයේ. ඒ කියන්නේ ඩිග්‍රී කරන්
්‍රේෂ් ජුවට කෙනෙක් මේ විවෘතාංශය තමයි වලට මුලින්ම විභාග ලියලා ඇතුළත්වෙන්න පුළුවන් සීමිතේව ලියන්න පුළුවන් දැනටම රැකියාවක් කර කර රාජ්‍යංශය රැකියාව කරමින් ඉන්න අයටයි. ඉතින් ඔය ගැසට්ටන්නේ අවුරුදු හෙනගානකට සැරයක්. රුදෙක් ගැසටුනා ලබන අවුරුදු ගැසටුනා හැම කරලා හරිම වේගවත් තිර රාජ්‍යංශයේ රැකියාවලට ලංකාව බැඳව ගන්න ලංකාවේ හැටි දන්නවනේ. ඉතින් ඔයාලා ග්‍රැජුවේට් වෙන ගමන් අනේ මට රජයේ ජොබ් එකක් හම්බ වෙනකම් ඉන්න ඕනේ කියලා හිතියොත් ඔයාලගේ කාලය අපතේ යනවා, ඔයාලගේ CV වල ගැප් හැදෙනවා. මේක මහ මෝඩ වැඩක්. ඉතින් ඔයාලා හොයන්න ඕනේ ඔයාලා අවුට් වෙලා ඔයාලට පෞද්ගලිකාංශයේ ඔයාලට ගැලපෙන ඔයාලගේ ශේෂ්ත්‍රයට ගැලපෙන රැකියාවක් හොයාගන්න බැරිද කියලා. එහෙම බැරි වෙන්නේ නැහැ, අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය හිතන්නේ පෞද්ගලිකාංශයට ගියහම ජොබ් සෙකියුරිටි එකක් නැහැ, එතකොට ඒව කරලා වැඩක් නැහැ, මේ ස්ථිර නැහැ, ඕ මේව ඒව ලංකාවේ මයින්ඩ් සෙට් එකක. හැබැයි එහෙම නැහැ. පෞද්ගලිකාංශයේ ඔයාලා රැකියාවකට යනවා නම් ඔයාලා රාජ්‍යාංශයේ රැකියාවකට යනවට වඩා බෙනිෆිට් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ ඔයාලා ස්පෙසිෆයි කරන්න. උදාහරණයක් විදිහට දැන් හිතන ඔයාලගේ බැච් එකේ ළමයි 200ක් ඉන්නවා. ඔයා දන්න දේ තව 200ක් දන්නවා. ඉතින් ඔයා කොහොමද එතනින් ඔයාව ස්පෙසිෆයි කරන්නේ? ඉතින් ඔයාව විශේෂ කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා ඔයා මේ පෞද්ගලිකාංශයේ රැකියාවකට යනවා නම්. ඉතින් එතකොට ඔයාගේ CV එක, එහෙම නැත්නම් පෝර්ට්ෆෝලියෝ එකක්, එතකොට ඔයා මේ ජොබ් එකකට ආයුධම් පත්‍රයක් යවද්දි ලියන කවර් ලෙටර්ස්, ඊළඟට ඔයා කරලා තියෙන අනිත් ඒවා එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස්, ඊළඟට ඔයා ඉන්ටර්වියු වලට කොහොමද ෆේස් කරන්නේ, ඔය හැම දෙම වැදගත් වෙනවා ඔයා පෞද්ගලිකාංශයේ රැකියාවකට යන්න බලාගෙන ඉන්නවා නම්. කොහොමද බැච් එකේ 200ක් ඉන්නව නම් ඔයාගේ විශේෂත්වය හොයාගන්න කියලා. 200ක් ඉන්නව නම් ඒ 200න් ඔයා දන්න ඔයා විතරක් දන්න දේ මොකද්ද? අන්න ඒක. අර කතාවක් තියෙන ඩිග්‍රී එක හරියට රොටියක් වගේ, පීස රොටියක් වගේ. ඒ උඩට දාගෙන ටොපින්ග්ස් මොනවද කියලා තීරණය කරන්නේ ඔයා. ඒකෙන් මත තමයි ඔයා හදර පීසයක මොකද කියලා ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඔයා ඩිග්‍රී කියන වාගේ එක සුදුසුකමක් විතරයි, ඔයාගේ අනිත් සුදුසුකම ඔයාගේ මුළු අධ්‍යාපන කාල සීමාව තුළම ඔයාලා කරගෙන තියාගන්න. ස්පෝර්ට්ස් සොසයිටීස්, වෙන වෙන ඇක්ටිවිටීස්, වොලන්ටියර් සර්විස්, ඔය වගේ දේවල් ඔයා කරලා තියන්න ඕනේ. ඉතින් ඔය වගේ දේවල් වලින් ඔයාලා සම්පූර්ණයි නම් ඔයාලට පුළුවන් ලේසියෙන්ම පෞද්ගලිකාංශයේ හොඳ රැකියාවකට යන්න. ඉතින් එතකොට පෞද්ගලිකාංශයේ දිගට ඉන්න කෙනෙක් නම් ඔයාලට හුඟක් ඔයාලගේ කරියර් එක ඩිවලොප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා හිතනවා නම් අනේ රජයේ රස්සාවකටම යන්න ඕන කියලා, එහෙනම් එතකන් ඔයාලගේ CV ගැප් එකක් ඇති වෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ මම මුකුත් නොකර කාල සීමාවක් තියාගන්න එපා ජීවිතේ. ඒ කියන්නේ ඔයා එක දෙයක් ඉවර කරලා තව දෙයකට යන්න ඕනේ එතකන්. ඒ කියන්නේ දැන් අපි රාජ්‍යංශයේ සේවයට බඳවා ගැනීම ඒව හරිම කම්ප්ලිකේටඩ් නේ. ඒව ගැසට් වෙලා, එක්සෑම් තියලා, ඉන්ටර්වියුස් පාස් වෙලා එහෙමනේ යන්න ඕනේ. ඉතින් එතකන් ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාලා ටෙම්පරරි හරි මොනවා හරි ඔය ජොබ් වලට යන එක. ඉතින් එහෙම යන්න පුළුවන් වුණාම පළවෙනියටම රාජ්‍යංශයට යද්දි තියෙන ප්‍රශ්න, මේ පෞද්ගලිකාංශයට යද්දි තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලා ඩිග්‍රී එක විතරක් අරන් යන නම් ඔයාලට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඉතින් එතකොට අමාරුයි ජොබ් එකක් ගන්න. ඉතින් ඔයාලා මුලින්ම කරන්න වෙන්නේ ගිය ගමන් ඔයාලා බලාපොරොත්තු වෙන්න බෑ. ග්‍රැජුවේට් වෙච්ච ගමන් ඔයාලා ලොකුම ලොකු සැලරි එකක් එක්ක ඔයාව එක්සිකියුටිව් ලෙවල් එකේ ඉඳලා ජොබ් එකක් දෙයි කියලා. එහෙම ලැබෙන්නේ නැහැ. ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඔයා හදා ගන්න ඕනේ. ඒකට ඔයා පාවිච්චි කරන්න වෙනවා ඔයාලගේ රිසර්ච් අනම්මනම් කරලා තියෙනවා නම් ඔයාලගේ ඩිග්‍රී එකේ ඒ සයිඩ් එකෙන් ඔයාලට යන ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරන්න පුළුවන්, රිසර්ච් ඇසිස්ටන්ට්ල විදිහට වැඩ කරන්න පුළුවන්. ඔය වගේ කන්ට්‍රැක්ට් බේසිස් හරි ඔයාගේ එක්ස්පීරියන්ස් එක හදාගෙන යන්න වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තකින් ඔයා හිතන්න පුළුවන් ඔයාලට පුළුවන් වොලන්ටියර් සර්විස් වගේ ඒ වගේ දේවල් වල ගිහින් වැඩ කරලා එක්ස්පීරියන්ස් එක හදාගෙන පෙන්නන්න. එහෙම නැත්නම් ට්‍රේනිං විදිහට, ඉම්ප්ලාන්ට් ට්‍රේනිං විදිහට ඔයාලව ඩිග්‍රී එක අවසානයේදී එක එක ආයතන වලට යොමු කරනවා. මේ ඉම්ප්ලාන්ට් ට්‍රේනිං එක ඔයාලට උපරිම මාස 6ක් නැත්නම් අවුරුද්දක් වගේ ඇද ගන්න පුළුවන් නම් ඒ කාලයත් හොඳයි එක්ස්පීරියන්ස් එකක් විදිහට ඔයාලට පෙන්වන්න පුළුවන් කවදා හරි ජොබ් එකකට ඇප්ලයි කරද්දි. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මුලදිම ඔයාලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේවා ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් නම්ම දැනගෙන ඉන්න ඕනේ. එහෙම දැනගෙන හිටියොත් තමයි ඔයාලා ෆයිනල් ඉයර් වෙද්දි ඒ විදිහට සුදුසු වෙලා ඒ විදිහට ඔළුව කල්පනා කරලා මේ කොතනද මම ජොබ් එකට යන්නේ, මොකද්ද මං කැමති ෆීල්ඩ් එක, මං කොහොමද මේක අචීව් කරන්න කියලා දැනගන්න. ඉතින් මේ දේවල් කලින් ඉඳන් ඔයාලා දැන ගෙවළු වලට ගියොත් ලංකාවේ රස්සා නැහැ, රස්සා දෙන්නේ නැහැ, එහෙම කියන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අවුරුදු 35 40 වෙනකන් රස්සාවක් නැතුව ඉන්න වෙන්නේ නැහැ. එහෙම කීයටවත්ම වෙන්නේ නැහැ. ඒ නිසා මේවා ඔයාලා ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් නම් දැනගන්න, දැනගත්තොත් තවත් අයත් එක්කත් කියන්න. රජයේ තරඟ විභාග වලට යන්න ඉන්නව නම් ඒ එක්සෑම් වලට 3rd ඉයර් 4th ඉයර් නම් ඔයාලා දන්න ඕනේ සාමාන්‍ය දැනීම අනම්මනම් දේවල් කියවන්න, පත්‍ර කියවන්න, ඒ දේවල් දැනගෙන ටච් එකේ ඉන්න. අවුට් වුණාට පස්සේ, ඒ කියන්නේ මේ ඩිග්‍රී අරගෙන ඉවර වෙලා ආ දැන් මට රස්සාවක් ඕනේ කියන තැනට එන්න එපා. එහෙම වුණාම තමයි මේ අර බෝඩ් උස්සගෙන පාරවල් වල ඉන්න වෙන්නේ. එහෙම වෙන්නේ
ඔයා ස්පෙසිෆයි වෙන්න, ඔයා ස්පෙසිෆයි වෙන්න මොනවද ඔයා කරන්න කියලා තීරණය කරන්න. මේ දේවල් ඔයා කරන්න ඕනේ මුල ඉඳන්. ඒ මුල ඉඳන් කරාම අනිවාර්යෙන් ඔයාට එහෙම රස්සා නැතු ඉන්න වෙනවා කියන එකක් එහෙම එකක් නෑ. එහෙම එකක් මේ මිනිස්සු විසින් නැති කරලා තියෙන්නේ. මිනිස්සු විසින් හදලා තියෙනවා මේ සිස්ටම් එක හරි නෑ එහොම හොම කියලා. ඒකයි වෙලා තියෙන්නේ. ගොඩාක්ම දිනන ඉන්ඩස්ට්‍රියල් විදිහට දිනන රටවල් වෙනවා. ඔන්න කොරියා වගේ රටවල් වල මම දන්න තරමින් මම වැරදිලා නිවැරදි කරන්න තියෙනවා. සිස්ටම් කරලා ඒගොල්ලෝ කියන්නේ වැඩ කරන කෙනාට එම්ප්ලොයිඩ් නම්බර් එකක් තියෙනවා. ඔයා මේ ජොබ් එකකින් අයින් වුණා කියනවා. ඊට පස්සේ ඔයාගේ නම්බර් එක දාලා ඔයා සිස්ටම් එකේ බලන් ඉන්නවා. ඔයාට වේකන්සි එක තියෙන්නේ කොතනද? මෙන්න මෙතන රස්සාවක් තියෙනවා කියලා එයාලා සිස්ටම් එකෙන් පෙන්නනවා. එහෙම ඉඳලා ඔන්න රස්සාවට යන්න පුළුවන්. ලංකාවේ එහෙම සිස්ටම් එකක් නැහැ. එහෙම තිබ්බත් ඉතින් එහෙම දිනු වෙන තව කාලයක් යයි. ඒ වගේ ඩේටාබේස් ඩිවලොප් වෙලා නැහැ. ඔන්න දැන් සොෆ්ට්වෙයාර් ඒ වගේ සයිඩ් එක කරන අයට මෙන්න මේව තමයි ඩිවලොප් කරන්න පුළුවන් දේවල්. මේව මිනිස්සු හිතන්නේ ලංකාවේ එකයි මෙහෙම තියෙන්නේ. ඉතින් පෞද්ගලික අංශයෙන් ඔයාලා රස්සාව කොහා ගන්න ඕන? ඒකට ලේසිම ක්‍රමය මොකද්ද? මං කොහොමද ලොකු ඩේටාබේස් ඩිවලොප් වෙලා නැහැ. ඔන්නට මේ වගේ වෙබ්සයිට්ස් තියෙනවනේ ඔයාලගේ ජොබ් වේකන්සිස් මේ පළවෙන ඒවා යූස් කරන්න පුළුවන්. ඔයාලට තොරතුරු හොයාගන්න. ඕගොල්ලෝකින් දන්නවනේ ඔය ටොප් ජොබ්, ස්කයි ජොබ් ඔහොම ගාන ගොඩක් තියෙනවා මේ ඇඩ් දාන වෙබ්සයිට්ස්. ඒකෙන් මම මේ එකක් කියා දෙන්නම්. මේ වැඩි කතාවේ නැති පැති ටිකක් කියන්නම්. මොකද මේ ඔයාලා හිතන්නේ නැති chance තියෙන පැති. දැන් ඔයාලා සයන්ස් බේසික් ඩිග්‍රී එක සයන්ස් පැත්ත නම් රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් පැත්ත යන්න පුළුවන්. ඔයාලට රිසර්ච් ඇසිස්ටන්ට් කියන වේකන්සිස් වලට යන්න පුළුවන්. මේවට යන යද්දි තියෙන වාසිය තමයි ඔයාලට තවත් ඔයාලගේ රිසර්ච් ඇබිලිටි එක ඩිවලොප් වෙනවා. රිසර්ච් ඇබිලිටි එක ඩිවලොප් වෙනවා කියන එක ඔයාලට ස්කෝලර්ෂිප් ගන්න, තව ෆර්දර් ස්ටඩීස් කරනවා නම් ඔය හැම දෙයකටම වැදගත්. ඔන්න ඔය රිසර්ච් ඇන්ඩ් ඩිවලොප් සයිඩ් එක. ඊට පස්සේ කවුරුත් හිතන්න දෙ පැත්තක් තමයි මේ ඉන්ටර්නැෂනල් ඩිවලොප්මන්ට් කියන පැත්ත. මම ඒ පැත්තත් කියා දෙන්නම්. මුලින්ම ජොබ් එකකට යන්න නම් එයාලා අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් එක බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ විදිහට ප්‍රොජෙක්ට්ස් වල, එතකොට මේ රිසර්ච් වල මේ වැඩ කරන එක ඔයාලට CV එකේ ගැප් එකක් නැති කියලා නැහැ කියලා පෙන්වන්න ස්කෝලර් දියද්දි ඒකටත් මේක මේ වටිනා වගේම තමයි ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මාස 6කට හරි මම මෙතන වැඩ කරා, මාස 10ක් මෙතන වැඩ කරා කියලා ඔයාලට පෙන්වන්න හම්බෙන හොඳ chance එකක් තමයි මේ වගේ ජොබ්. ඒවට හරි යන්න වෙනවා. මේ ඒ කියන්නේ එහෙම ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම යන එක වටිනවා. ඔයා ගන්න එක්ස්පීරියන්ස් එක වටිනවා. එතකොට ඒ මාස 6ක් ඔයා එහෙම තැනක වැඩ කරා නම් ඊට පස්සේ ඔයා එළියට එන්නේ ග්‍රැජුවේට් එක, ඔයාගේ ඩිග්‍රී එක මේකයි, මෙන්න මෙච්චර එක්ස්පීරියන්ස් එකකුත් එක්කයි. ඒ නිසා ඔයාලා ඉම්ප්ලාන්ට් ට්‍රේනින් එක, ඔයාලගේ ඉම්ප්ලාන්ට් ට්‍රේනින් එක යදිනොත් ඔයා ට්‍රේනින් එක යන තැනම රිසර්ච් එකක් කරන්න පුළුවන් නම් ඔන්න එතකොට ඔයාගේ එතන හිටපු කාල සීමාව, ටයිම් පීරියඩ් එකව දික් කරගෙන පෙන්වන්න පුළුවන්. ආ මම මෙච්චර කාලයක් මෙතන වැඩ ට්‍රේනින් වුණා, මම මෙතන මෙච්චර කාලයක් රිසර්ච් එකක් කරා. අන්න ඒ වගේ මොලේ කල්පනා කරලා ඔයාලා ෆයිනල් ඉයර් වෙද්දි මොකද්ද කරන්නේ කියන එක ඔළුවට දාගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ මං කොහොමද මේ අනිත් කතාව ඉන්ටර්නැෂනල් ඩිවලොප්මන්ට් පැත්ත මේ පැත්ත මිනිස්සු හොයන්නේ කියන්නේ මේ දන්න අය දන්නවා, අලුතෙන් ග්‍රැජුවේට් වෙන අය දන්නේ. මේ ඉන්ටර්නැෂනල් ඩිවලොප්මන්ට් කියන්නේ ඔය NGO, ඒ කියන්නේ සෝෂල් වර්ක්, වොලන්ටියර් සර්විස් ඔය වගේ කියන එක. දැන් අවුට් වෙච්ච එක මම ජොබ් එකක් නැහැ, අපිට ජොබ් දෙන්නේ නැහැ කවුරුත් කියලා කියන කට්ටියට යන්න පුළුවන් හොඳම එක තමයි වොලන්ටියර් සර්විස් කියන එක. මේක ලංකාවෙ වෙච්ච ප්‍රචලිත නැති උනට ලෝකේ හැම ලොකු යුනිවර්සිටිස් වලින් ග්‍රැජුවේට් වෙන ළමයි කරන එකක් තමයි වොලන්ටියර් සර්විස් කියන එක. සමහරු කැම්පස් එකේ ඉන්න කාලේ නම් කරන දෙයක්. ඔයාලට උනත් කරන්න පුළුවන්. ලංකාවෙ හැම යන්න පුළුවන් ලොකුම හොඳයි ඕන UN වොලන්ටියර් සර්විස් කියලා දෙනවා දන්නවනේ. United Nations ලාගේ volunteer service මේවට apply කරන්න පුළුවන්. ලංකාවේ එහෙම සංචිතයක් ඉන්නවා. ඉතින් ඒකට ඔයාලට apply කරන්න පුළුවන් නම් මේක volunteer service එකක් නෙවෙයි, volunteer service එකක් කරේ ඇයි ඔයා? ඔයා මොනකද්ද වගේ අරමුණ? ඔන්න ඔය වගේ දේවල් නිසාම ඔයාට වෙන opportunities වලට යන chance එකක් හදාගන්න පුළුවන්. ඉතින් UN volunteer service විතරක් නෙවෙයි, Red Cross එක, ඔය වගේ තව තව volunteer service තියෙනවා. ඒවට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ග්‍රැජුවේට් වෙච්ච එකම මේ කොන්වොකේෂන් එකවත් තියෙන්නේ නැහැ කියලා ඔයෙහි නිකන් ගෙදරට වෙලා ඉන්න එපා. ඒ කාලය තුල තමයි ඇප්ලයි කරනවා නම් ඇප්ලයි කරන්න ඕනේ. ඔයා හොයාගන්න ඔපචුනිටිස් හොයාගන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් මොකද? ඔයාගේ ඩිග්‍රී විතරක් නෙමෙයි ඔයාලට පුළුවන්, ඔයාලට පුළුවන් වෙන පැත්තක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ සයිඩ් එක හොයාගන්න, ඒකෙන් යන්න. වොලන්ටියර් සර්විස් සාමාන්‍යයෙන් ඔයාලා මාස 6ක් අවුරුද්දක් විතර වොලන්ටියර් සර්විස් එකක් ගල තියෙනවා නම් UN එක කියලා හිතන්නකෝ. එහෙනම් ඔයා හිතනවද ඔයා මයිග්‍රේට් කරන ඉන්නවා නම් මේකෙන් කොච්චර පොයින්ට්ස් ගන්නම් කාට එන්න පුළුවන් වෙයිද? සහ ඔයා ඊළඟට ඉගෙන ගන්න යන ෆීල්ඩ් එක මොකද්ද? මේ ඩිග් කරපු ඩිග්‍රී එකෙන්ම කරන්න ඕනද, වෙන පැත්තක් ඔයා ආසයිද? මොනවද පොටෙන්ෂියල්ස් කියන එක හොයාගන්න මේ වගේ දේවල් වලට එක්ස්පෝස් වෙන එක ගොඩක් වටිනවා.
ඒ වගේම තමයි රෙඩ් ක්‍රෝස් එක ඊට පස්සේ ඔය වගේ තියෙන වොලන්ටියර් සර්විසස් ගැන තියෙන එක එක මේ ගරුප්ස් ඔය වගේ ඒවට ජොයින් වෙලා ඔයාලව මේ ලංකාව ඇතුළ තුළ ලිමිට් කරගෙන අනේ රස්සා නෑ රස්සා නෑ මේ කියලා බෝඩ් එකක් අල්ලගෙන රස්සාවක් දෙන්න ඕන ඩිග්‍රියක් දුන්න ඕන උඹලා අපිට රස්සාව ලොකු දීපල්ලා කියලා එහෙම බලාගෙන ඉන්න දෙයක් නෑ ඇප්ලයි කරන්න තියෙන අවුට් වෙච්ච එක මම යන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් වලට වැඩවලට යන්න පුළුවන් රිසර්ච් වලට යන්න පුළුවන් වොලන්ටියර් සර්විස් යන්න පුළුවන් එන්ජිඕ වල වැඩවලට යන්න පුළුවන් නිකන් වර්ක්ෂොප්ස් වලට උනත් යන්න හැම දෙයකටම යන්න කිහින් ඔයාලගේ CV එක එහෙම නැත්නම් ඔයාලගේ පෝට්ෆෝලියෝ එක අයින් වෙන්න ඒ කියන්නේ ඔයා මොකක් හරි පර්මනන්ට් ජොබ් එකකට ඉන්ටර්විව් එකකට යද්දි හොඳ රිච් CV එකක් රිච් පෝට්ෆෝලියෝ එකක් එක්ක යන්න ඕනේ ඉතින් UN ලගේ UN වොලන්ටියර් සර්විස් එකක් නෙමෙයි UN ඇග්‍රිකල්චර් සර්විස් එක එන්වර්මෙන්ටල් සර්විස් එක UNDP කියන්නේ මොකද ඩිවලොප්මන්ට් ඔය හැම සයිඩ් එකකින්ම තියෙන ඔය හැම එකටම මට ඇප්ලයි කරන්න පුළුවන් මේවා ඔයාලා දන්නේ නැහැ අලුතෙන්ම ග්‍රැජුවේට් වෙද්දි දන්නේ නැහැ පරණ ග්‍රැජුවේට්ස්ලා ඔයාලට මේවා කියන්නවා සාමාන්‍ය කියනවා ඒත් බහුතරයක් කියන්නේ එතකොට ඔයාලා දන්නේ නැති නිසා උඹ බලන්න ඔය යන්න පුළුවන් පැති ඕන තරම් තියෙනවා ඔයාලා ග්‍රැජුවේට් කෙනෙක් කියලා කියන්නේ ඔයාලා විශේෂයි ඔයාලා ඊළඟට කරන්නේ මොකද්ද කියන එක ඔයාට තේරෙන්න ඕනේ නැතුව වෙන කවුරුත් කියන නිසා කරලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ තියෙන UN එකේ ඔයාලා බලන්න පුළුවන් United Nations Environment Food and Agriculture Organization UNICEF ඔය හැම එකකම ඔයාලට ඔයාලා කැමති පැත්ත හොයාගන්න. මම මේ එකක් විතරයි කියන්නේ. ඊට පස්සේ තව දේවල් මොනවද කියන එක හොයන්න ඔයා දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා අනේ දෙවියනි රස්සානේ රස්සානේ හැලංකාර රස්සානේ කියලා අලුතින් ඉගෙන ගන්න බලන් ඉන්න චූටි චූටි උන්ව ඩිමෝටිවේට් නොකර තමන් මොකද්ද කරන්න කියන එක තමන්ට යන්න තියෙන පාර මොකද්ද කියලා හොයාගන්න අලුතෙන්ම ග්‍රැජුවේට් වෙන්න බලන් ඉන්න අය නම් කරුණාකරලා දැන් ඉඳන්ම මේ දේවල් ගැන අධ්‍යයනය කරලා තියාගන්න. ගුඩ් ලක්. තැන්ක් යූ.